පහුගිය දවසේ උද්ඝෝෂණ තහනම් කියලා රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කරන මිනිසුන්ව අත්තරංගෝට ගැනීම විශේෂෙන්ම ෘතිය සමති ක්‍රියාකාර දරයෙන් අත්තඩංගුවට ගැනීම සහ නී ඒ අත්තඩංගුවට අරගෙන ඇප ලබා දුන්නට පස්සේ. අනීතිකව නිරෝධානයට යොම කිරීම PH චයි කෙනෙක්වත් නැතුව නිරෝධානයට යොම කිරීම පිළිබඳව ගතු තීන්දු අපි දැඩ්ඩිව හෙලා දකි නවා. එතකම ඒකට ඇති නීතියනකුල බලයක් නෑ ප පලවෙෙනියම කියනවා මේ න්දු ී ඉහලින් ීන්දු තීරනට ටෙලිෆෝන් කෝල් ලාට ඔය තීන් තීරන ක්‍රියත්ම කරන්න අහිංසක පොලිසිේ නිලධරන්. අපේ පොලිසි නිලධාරීම මහතරුන්ග ඉල්ලවා. එදාඒ පාල්ලිමේන්තු වටරවුමගාව අරගල කරේ ඒ උද්ගෝෂණ කරේ මේරට අනාගතේ දරුවන් වෙනුවෙන්. මේරටේ අනාගත දරුවන්ගේ නිද ස අධ්‍යානය වෙනුවෙන්. ඔය පොලිසිය න්න නිලධාරීන්ගේ දරුවන්ගේ ධ්‍යාපනය වෙනුවෙන් කතාකාර. එනිසා ඔබ ඔබේ දරුවගේ අධ්‍යාපනයට වෙනුවෙන් කෑග හපුයට තමයි ඔය දඩුවම් ලබාදුන්නන්නේ.ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනිහිට පපුුවට ඔබ දඩුවම් බදුන්න්න. එහමනම් මේ දරුවන්ගේ අධ්‍යාපනයට ඔබේ දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙන මේ නිලදා මේ අය වෙනුවෙන් කරපු ක්‍රියාවලිය අපි තරේ හෙලාදකිනවා විතරක් නෙවෙ. අපි මුන්ුණාන්සට මතක් කරනවා. ඉදිරියේද. මේ පිළිබඳව ක්‍රියාත්මක වෙදදි. අපි මේ පිළිබඳව ගන්න පුළුවන් හැම නීතිමය ක්‍රියාමාර්ගයක් ම ගන්නවා. මූලික යිතිවාසිකම් පෙත්සම් ගොුණු රීමට අපි කටයතු කරනවා. එතනදී මේවලට උසාාවයන්න වෙන්නේ වන්දිගවන්න වෙන්නේ ඔය කියන උපදස්තන අයට වනෙමේ ඔය නීතිය ක්‍රියාත්මත් කරපු පොලිසිය නිලධාරීන්ට කියනෙ අපි තරේ මතක් කරනවා ය වගේ අපිට හැකි හැම අවස්ථාව දම මට විුද නීේ ක්‍රාත්ම කරට අප ැඳිල න්න අප වෙලා මතක්.